සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම පාරමීතම් සත්ගුණවත් මනුෂ්‍යත්වයට උත්තම වන්දනාව කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරය බෞද්ධ මාධ්‍යාලය හා එක්ව නිල්තිය දහර ජල කළමනාකරණ ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයෙන් පෙළෙන අපේම මිනිසුන්ගේ සුවපත්භාවය වෙනුවෙන් දියත් කරනු ලබන ජලපෙරණ යන්ත්‍ර ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහනේ 158 වන අදියර අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්ඡය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ රස්නිකවව ග්‍රාමයේ සිට ආරම්භ කිරීමටයි සූදානම්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. වර්තමානයේ අපි දන්නවා මිනිස්යාගේ යහ පැවැත්මට විශාල දායකත්වයක් එකතු කරන ජල මූලාශ්‍ර එමත් නැත්නම් ජලය එන්න එන්නම අපවිත්‍ර වෙමින් විශේෂයෙන් ජල මූලාශ්‍ර විනාශ වෙමින් පවතිනවා. ඒ ජල මූලාශ්‍ර විනාශ වීම පදනම් කරගෙන එන්න එන්න විවිධ රෝග විවිධ ස්වභාවයන්ගෙන් මුහුණුවරයන්ගෙන් මනුස්ස වර්ගයා කරා ළඟා වෙමින් පවතිනවා. තේ ළඟා වෙමින් පවතින විවිධ රෝග උවදුරු නිසා මනුස්සයන් විශාල වශයෙන් විවිධ ස්වභාවයන්ගෙන් අසනීප තත්ත්වයන් වලට පත් වෙනවා. ඒ තුලින් ඔවුන්ගේ මරණය පවා සිද්ධ වෙනවා. ඉතින් මේ මහවිලච්ඡය තන්තිරිමලී ප්‍රදේශයේ ජීවත් වෙන අපේම ජනතාවට ගැටලුවක්ව පවතින්නේ විශේෂයෙන් පානීය ජල අවශ්‍යතාවය. පානීය ජල අවශ්‍යතාවය මේ ප්‍රදේශයේ විශාල ගැටලුවක් වශයෙන් පවතින කාරණාවක්. මොකද ජල මූලාශ්‍ර මේ භූගත ජලය අපවිත්‍ර වීම නිසා ඒවා පරිහරණය කරන්න නුසුදුසු තත්ත්වයක තමයි දැනට මේ ප්‍රදේශවල ජලය පවතින්නේ. ඒ මූලාශ්‍රගත ජලය ඒ විදිහට තමයි පවතින්නේ. තේ ස්වභාවයෙන් පවතින ජලය පවිත්‍ර කිරීමේ වැඩපිළිවෙලක්, පවිත්‍ර කොට ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙලක් තමයි බෞද්ධ මාධ්‍ය ජාලය මගින් සුවිශේෂී වැඩසටහන මගින් මේ විදිහට සිද්ධ කරන්නට කෘතඥ වෙන්නේ. මේ කෙරෙන අද මේ කෙරෙන වැඩසටහන තුළ මේ මූලික දායකත්වය සකස් කරලා තියෙන අපේ සීතා විජේසේකර මහත්මිය. සීතා විජේසේකර මැතිණිය කුලවංශ පරම්පරාවේ ඒ ස්වකීය අභාවයටපත් දෙමව්පියන් විශ්‍රාමලත් විදුහල්පති ඩී.ඊ. විජේසේකර පියාණන්ටත් ඩී. පෙරේරා මැතිණියටත් කුලවංශ පරම්පරාවේ තමන් හැදූ වැඩූ දෙමව්පියන් සිහි කරලා ඒ අයට පින් පමුණවන්නත් ඒ අයගේ පාර්ශ්වයන් තුලින් තව බොහෝ මියගිය ඥාතීන් නැත්නම් ඒ අයට පරලෝකමය වශයෙන් පින් අනුමෝදන් කරන්නත් මේ කෘතවේදී සත්ක්‍රියාවට ඇයගේ මූල්‍ය දායකත්වය නොමසුරු සහයෝගය ලබා දී තිබෙන ස්වභාවය තමයි අපිට මෙතනදී පැහැදිලිව පෙනෙන්නේ.
බෞද්ධයා මාධ්‍ය ජාලයේ ඒ තවත් එක් සමාජ සත්ක්‍රියාවක ප්‍රතිඵලයක් තමයි මේ පාරමීදම් කියන වැඩසටහනේ අද සිදු කළේ. ඉතින් ඒ පාරමීදම් වැඩසටහන යටතේ මෙවැනි අති දුෂ්කර ගම්මාන තෝරගෙන සාපිපාසයෙන් පෙළෙන පිරිසිදු ජල බිඳක් පානය කරන්නට අපහසුතාවයෙන් පෙළෙන ඒ දුප්පත් ගම්මාන ජනතාව තෝරගෙන එවැනි ගම්මානවල ජල පෙරණ යන්ත්‍ර ඉදිකරමින් කරන උතුම් සත්ක්‍රියාවක් තමයි අද මේ රශ්නික වැව ගම්මානයේ සිදු වුණේ. ඉතින් ඒ උතුම් සත්ක්‍රියාවට අද දායකත්වය දැක්වූයේ සීතා විජේසේකර මහත්මිය. ඒ තමයි පන්නිපිටිය කොට්ටාව කියන ප්‍රදේශයේ පදිංචි පින්වත් සීතා විජේසේකර මහත්මිය තමයි අද මෙවැනි දුෂ්කර ගම්මානයක් තෝරගෙන එතුමියගේ මූල්‍ය ධන පරිත්‍යාගයෙන් මෙම ජල පිරිපහදු යන්ත්‍රය ලබා දෙනට යෙදුනේ. ඉතින් ඇත්තටම එතුමිය ගැන බිඳක් කතා කරනවා නම් එතුමියගේ මියගිය පියාණන් වන විශ්‍රාමික විදුහල්පති සාමවිනිසුරු ඩී.ඊ. විජේසේකර පියාට සහ ආචාර්යිනී බී.ඊ. පෙරේරා මෑණියන්ට පුණ්‍යානුමෝදනාවන් පිණිස තමයි මෙම ජල පෙරණ යන්ත්‍රය මෙවැනි දුෂ්කර ගම්මානයක අද ඉදිකරන්නට යෙදුනේ. ඉතින් කෘතගුණ සලකන මව්පිය ගුණ අගයන දියණියක් තමයි අද මෙවැනි උතුම් සමාජ සත්ක්‍රියාවකට අතහිත තැබුවේ. ඉතින් එය අපි මේ ප්‍රදේශවල වෙසෙන ජනතාවන් හැටියට අපි ඉතාමත් අගය ගඩ කොට සලකනවා. මෙවැනි පින් සිතුවිලි තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් තමන් ජාතක කළ දෙමාපියන් වෙනුවෙන් තම දරුවෙකුගේ යුතුකම් කොටස වගකීම් කොටස ඒ නොපිරිහෙලා ඉටු කරන ඒ සීතා විජේසේකර මැතිනිය තමයි මේ පින් කටයුත්තට දායකත්වය දැක්වුවේ. අද මේ අපේ රශ්මිවැව ගම්මානයට ඉතාමත්ම සන්තෝෂ දවසක්. අපිට මේ පිරිසිදු පානීය ජල පද්ධතියක් මේ ගමට ප්‍රදානය කරන්න ලැබීම ගැන. මේ සඳහා බෞද්ධා නාලිකාවට සම්පූර්ණ මූල්‍ය දායකත්වය අපිට ලබා දුන්නේ සීතා විජේසේකර මැතිනිය, ඊයේ පොන්නම්පෙරුම මහත්මා, දර්ශන පුතා, කැලුම් දියණිය, ලියෝනී මිනිපිරිය ඇතුළු දූදරුවන් ඇතුළු ඒ සම්භාවනීය පවුලේ උදවිය. ඉතින් මේ පෘථිවිය ගත්තොත් මේ පෘථිවියේ 71%ක්ම පෘෂ්ඨය පවතින්නේ ජලයෙන්, 29%යි ගොඩබිම. ඒ 71% ජලයෙනුත් 1%කට වඩා අඩු ප්‍රමාණයක් තමයි මිනිසයාට පරිහරණය කරන්න පුළුවන් තත්වයක තියෙන්නේ. ඉතින් අපි මේ තරම් වතුර ප්‍රමාණයක් දැන් තිබුණත් ඉතා අඩු ප්‍රමාණයකට එන්නෙන්ද එය පවතින්නේ අපි කල්පනා කරලා බලන්න ඕනෑ මෙතෙන්දී වෙලා තියෙන සිදුවීම. ඒ කියන්නේ අපි දන්නවා අපේ මුතුන් මිත්තු ගත්තොත් දැනට අවුරුදු 15-20 ඉස්සර ඒ අයට මේ ප්‍රදේශයේ ජලයෙන් කිසිදු ප්‍රශ්නයක් තිබුණේ නැහැ. නමුත් අද මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. අද අපිට ගමනක් යනවා නම් අපි ප්‍රධානම ඉස්සෙල්ලම අරගන්නේ වතුර බෝතලයක්. එතකොට මේ ඇයි මේ තත්ත්වයට පත් වුනේ? එහෙමනම්
මීට හේතුවක් තියෙනවා. අපි බෞද්ධයෝ හැටියට අපි හැම විටම බලන්නේ හේතු ප්‍රත්‍යයන්, හැම දෙයක්ම සිදුවෙන්නේ කියන එක. ගාම්භීරව කියනවා නම් පටිච්ච සම්පන්නව. ඇයි මේ ජලය දැන් අපිට පිරිපහදු කළා බීමට තත්ත්වයටපත් උනේ? නමුත් අපි ගත්තොත් මේ දිවයින බලන්න කොයිතරම් ලස්සන දිවයිනක්ද කියලා, මේ රට බැලූ බැලූ අතේ කොළ පාට ඉතා ලස්සන ගස් වර්ග තියෙනවා. විද්‍යාඥයෝ කියන හැටියට මේ අපේ මේ දිවයින මූදෙම වටලා තියෙන මේ දිවයින ගස් වර්ග තියෙනවා 3500කට වැඩි ප්‍රමාණයක්. මේ ගස් වර්ග වලින් 875කට පමණ ප්‍රමාණයක් මේ රටට ආවේනික වූ ගස්. එතකොට මේ ගස් වල ඉන්න කුරුල්ලෝ දිහා බැලුවොත්, මේ කුරුල්ලෝ ගත්තොත් එක කුරුල්ල වර්ග 26ක් පමණ මේ රටටම ආවේනික කුරුල්ලන්. එක කුරුල්ල වර්ගයක් නැති වුණොත් ඒ මුළු ලෝකෙටම නැති වෙනවා. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ? මොකද්ද හේතුව? මට දැනෙන හැටියට අපි මිනිස්සුව හැටියට අපේ දැනුම හැමතිස්සෙම සීමිත දැනුමක්. ඒ දැනුමේ අතරමං වීම උඩ මේ තත්ත්වය වෙන්න පුළුවන්. උදාහරණයක් හෙට අපි ගත්තොත් දැනට අවුරුදු 30කට විතර ඉස්සෙල්ලා අපි පෘථුවියෙන් ලැබෙන ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් ගන්න හදලා තියෙනවා. ඒ නිසා අපි පෘථුවියට පුළුවන් තරම් නොයෙකුත් අපි හදන රසායනික ද්‍රව්‍ය එකතු කරන්න පටන් ගන්න තියෙනවා. මේ ඒ කාලේ තිබිච්ච දැනුම, නමුත් දැන් අද අපිට ඒ දැනුම ඉතාම භයානක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේමයි අපි අරගත්තොත් මේ දැනුමත් සමග අපි වඩන්න ඕන දේ තමයි අවබෝධය කියන එක. ඒතර අවබෝධයක් තියෙනවා නම් දැනුම අපිට ඉතාමත්ම කල්පනාකාරීව අවශ්‍ය විදිහට යොදා ගන්න පුළුවන්. අද විද්‍යාඥයෝ කියනවා තව අවුරුදු 25කින් පමණ මේ දුවදරුවන් වැඩිමල් වෙනකොට මේ විදියට අපි පරිහරණය කළොත් පෘථුවියෙන් ලැබෙන ද්‍රව්‍යයන් ඒ විදියට පරිහරණය කරන්න මේ වගේ ලෝක තුනක් ඕනයි කියලා. ඒ තරම් ප්‍රමාණයක් අපි පාවිච්චියට ගන්නවා. එම නිසා මෙතෙන්දි මම කියන්න හදන්නේ අපේ මනස ගැන අපි කල්පනාකාරී විය යුතුයි. මිනිසයාගේ ශරීරය අපි දන්නවා බෞද්ධ ධර්මයේ ඇති ඉන්ද්‍රයන් 6කින් හැදිලා තියෙන්නේ. ඇස කන දිව නාසය ශරීරය, ඊට අමතරව සිත මනස කියලා දෙයක් තියෙනවා. නමුත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අද අපි මනසට දීලා තියෙන තැන. අපි පුළුවන් තරම් හදනවා ඉන්ද්‍රයන් පහ පිනවන්න මනසක් ගැන සිතන්නේ නැතුව. එම නිසා වෙන්නේ මනස ලෙඩවීමයි. ශරීරය ලෙඩ වෙනවා වගේ මනසත් ලෙඩ වෙනවාමයි. මනස ලෙඩ වුණොත් ඒ පුද්ගලයා කරන සෑම දෙයක්ම ශරීරයටත් තමාගේ පවුලටත් ගමටත් අහිතකරයි. හිතලා බලන්න එතකොට අපේ මනස දුර්වල වීම නිසා, නැත්නම් තවත් වචන වලින් කියනනම් අධ්‍යාත්මික දියුණුව හීන වීම නිසා කොයිතරම් දුරට භෞතික දියුණුව විනාශ වෙනවද කියලා. ඒක නිසා තමයි අපි දන්නවා අධ්‍යාත්මික දියුණුවෙන් තමයි භෞතික දියුණුව ලබා ගන්න පුළුවන්. මේ මනසේ දියුණුව ඇති කරගන්න තමයි මීට අවුරුදු 17කට ඉස්සෙල්ලා අපේ අති ගෞරවනීය වන්දනීය පූජනීය දරණාගම කුසලදම ස්වාමින් වහන්සේ බෞද්ධයා නාලිකාව ඇති කළේ. ඇත්තටම අද දින මගේ සිහිනයක් සැබෑවීමක්. ඔබටත් අද සතුටු දිනයක්, මටත් අද බොහොම සතුටු දිනයක්. මට මේ
බීජේ පැලුනේ කියන්නේ මම මේක මෙවැනි කාර්යයකට අත ගසන්න මං මුලපිරුවේ 2015 ජනවාරි 23 වෙනිදා අපි ඒ කියන්නේ පණිපිටියේ ධර්මපාල විද්‍යාලයේ ආදි සිසුන්ගෙන් ජේෂ්ඨ ආදි සිසුන්ගෙන් අපේ කණ්ඩායමක් තියෙනවා මුල්පෙළ පාලියෝ කණ්ඩායම කියලා අපි 20 වසරක් පාසා දැනට අපි පාසල් උපකරණ පාසල් දුෂ්කර මේ පළාත්වල පාසල් වලට පාසල් උපකරණ ලබා දෙනවා මේ ප්‍රදේශයට අපි පැමිණියේ මං කිව්ව 2015 ඇවිල්ලා කදුරුපිටි අශෝකමාලා විද්‍යාලයටයි ගල්පොත්තේගම කනිෂ්ඨ විද්‍යාලයටයි අපි පාසල් උපකරණ ලබා දුන්න විතරක් නෙවෙයි අපි විලච්චිය රෝහලට ගියා වෛද්‍ය උපකරණ ලබා දීම සඳහා රෝහලෙන් කළ ඉල්ලීම අනුව ඒකම අපිට විලච්චිය රෝහලේ වකුගඩු රෝගීන් අපේ ඉල්ලීම අනුව අපිට රෝගීන් 145කට අපි වියලි ආහාර එදා මේ වගේ ලබා දුන්නා. මේ වියලි ආහාර ලබා දීමට ගැනීමට පැමිණි වකුගඩු රෝගීන් දැක්කහම මට පුදුම සංවේගයක් ඇති වුණා. එදා තමයි මං හිතාගත්තේ අපි රෝගයක් වැළඳුනාට පස්සේ අපි ඒ අයට උදව් කරන එක නෙවෙයි කරන්න ඕනේ. රෝගය වැළඳෙන්න ඉස්සෙල්ලා අපි ඒ අයට යමක් කරන්න පුළුවන් නම් එයයි කළ යුතුව තියෙන්නේ කියන එක. ඒ අනුව තමයි මං එදා හිතාගත්තේ කවදා හරි මම මේ වගේ දෙයකට ඒ කියන්නේ පිරිසිදු ජලය ටිකක් ඊළඟ පරම්පරාවට හෝ ලබා දෙන්න මම එදා අදිටන් කරගත්තා. මේ තන්තිරිමලයේ කොට්ටාසය ගත්තොත් බීමට තරම් සුදුසු වතුර නැති ගම්ප්‍රදේශයක් බවට පත් වුණා කාලයක්. අර මෙතනිය අපිට කිව්වා විලච්ඡ රෝහලට පැමිණියේ ඒ වගේම රෝගෙන්ට උදව් උපකාර කරන්න කියලා. ඒ වගේ තත්යකට පැමිණලා හිටිය අපේ ගම්ප්‍රදේශයේ අය වකුගඩු රෝගෙන් ගත්තොත් රෝහලට ගියොත් එන්නේ වකුගඩු රෝගය හැදිලා රෝගාතුර වෙලා අම්මල තාත්තල දරු පරම්පරාවටම තිබුණ වකුගඩු රෝගය. ඒක තේරුම් අරගෙන අපේ දරු පරම්පරාවට අනාගත පරම්පරාව විශේෂයෙන් වකුගඩු දෙක රැකගන්නට ඔයාලා දරන මේ වෙහෙස මහන්සියට මේ පුණ්‍යානුමෝදනා කළ යුතුයි ප්‍රදේශවාසීන් වෙනුවට. මම පුදුමාකාර වතුරට ගෙනතු පුදුමාකාර ජීවිතයක් ගතපු ජන කොට්ටාසයක් තමයි මේ පරිසරයේ ජීවත් වෙන්නේ. දැනට මට කියන්න බෑ ප්‍රමාණය කොච්චරක්ද කියලා. බිරින්දෑවරුන් ස්වාමියා නැතුණහම් බිරින්දෑවරුන් අසරණයි. බිරින්දෑවරුන් නැතුණහම් ස්වාමියා අසරණයි. දරුවන් දෙපැත්තම නැතුණත් අසරණයි. මේ අසරණ වෙන හේතුව තමයි රෝහලට ගිහිල්ලා බලද්දී ඉදිමිලා ප්‍රතිකාර කරලා බලද්දී අම්මා හෝ තාත්තා මේදලා ගිහිල්ලා බලද්දී නැති වෙන වකුගඩු දෙකේ අක්‍රියතාවය නිසා වකුගඩු දියවෙලා නිසා දෙන්නෙන් එක්කෙනෙක් මිය යනවා. සමහර තැන්වල දෙන්නම් මිය යනවා. දරුවන් අනන්ත දුක් විඳපු තැන් තියෙනවා. එහෙම දෙයක් තේරුම් අරගෙන මේ වගේ ප්‍රදේශයකට ඔබ තුමියලා එකතුලා ගත්තු උත්සාහය විශේෂයෙන් බෞද්ධ ගුවන් විදුලි මාධ්‍ය ඒ වගේම ටීවී මාධ්‍ය එකතු වෙලා මේ කරන සත්කාරයට ස්තුති කළ පළක් නැහැ. ඒව ස්තුති කළ නිම කරන්න බෑ. ඒ මුතුම් වටිනා කරන සත්ක්‍රියාව. ඒ වගේම මේ මෙතිනියට මේ හිත පහළ වෙච්ච හිත අපිට හැම දිනකටම පහළ වෙන සත් රටේ මිලමුදල් සල්ලි නැති අය නැහැ. ඉන්නවා. අපි කවුරුත් දුප්පත් නැහැ. අපි හිතින් විතරයි දුප්පත් කියලා හිතාගෙන ජීවත් වෙන්නේ. හැබැයි අපි හැමෝම බුද්ධියෙන් පවසත් දුප්පත් කවුරුත් නැහැ. හැබැයි එතුමියට ලැබෙන මුදලින් එතුමාට ලැබෙන මුදලින් මේ කරන මහත් සත්කාරය තවත් මේ දේ දැකලා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. පාරමිතා සත්ගුණවත් මනුෂ්‍යත්වයට උත්තම වූ වන්දනාව.
කොළඹ 7 ශ්‍රී සම්බෝධි මහා විහාරය බෞද්ධ මාත්‍යචාලය හා එක් නිල්දියදහර ජලකලමනාකරණ ආයතනයේ තාක්ෂණික දායකත්වයෙන් පන්නිපිටිය කොට්ටාව පදිංචි පින්වත් සීතා විජේරත්න මැතිණිය, ඊයේ පොන්නම්පෙරුම මැතිතුමන්, දර්ශන් පුතා, කැලුම් දියණිය, ලියෝනි මිනිපිරිය ඇතුළු එම පවුලේ දූ දරුවන් සහ හිතමිත්‍රාදීන්ගේ පුණ්‍යවන්ත මූල්‍ය පරිත්‍යාගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ රස්නිකවැව ග්‍රාමයට පරිත්‍යාග කරන්නට යෙදුණු ජලපෙරණ යන්ත්‍රය ලබා දීමේ සමාජ සත්කාරක වැඩසටහන මෙතකින් සමාප්තියට පත්වනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.